දැන් වසරක් ලබන වෙලාවේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමින් වහන්සේ මේ ලබන්නා වූ වසරේ අපේ ජීවිතයට එකතු කරගත යුතු ශ්‍රේෂ්ඨම දේ කුමක්ද කියන කාරණය මට කියන්න තියෙන එකම එක කාරණයයි. ඒක මම කිව්වේ දෙ නෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ මුළු ශාසනයම කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. උතනයි තියෙන්නේ. මේ මුළු ශාසනයෙන් අඩක් නෙමේ ආනන්ද කාලක් නෙමේ අඩක් නෙමේ තුන් කාලක් නෙමේ මේ මුළු ශාසනයම කියන්නේ මේ මුළු ශාසනයම රඳා පවතින්නේ මේ මුළු ශාසනයම විනාශ නොවී රැකී පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසායි කියලායි කියන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න වසරක් බවට පත් කරගන්න නම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මුළු ශාසනයම අර්ථය හැටියට අඳුන්නපු කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එතන තමයි ප්‍රධානම දේ. ඔබට සැපය අවශ්‍ය නම් ඔබට දුකට ඔබ අකමැති නම් ඒ සැපය සොයා යන මාර්ගයේ ශක්තිමත් කරගන්න ඕනේ නම් ඔබ ලැබුවා වූ නව වසරේ ඔබේ එකම අරමුණ එකම බලාපොරොත්තු එකම ප්‍රාර්ථන එකම උත්සාහය වීරිය යුත්තේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබාගෙන. ඒතර කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. තේන්නත් මොකද මෙතෙන්දී කල්යාණ මිත්‍රයින් හැටියට අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් පින්වතුන්ලා සොයාගෙන යන්නේ නැහැ. එහෙම සොයාගෙන යන්න හදන මොහොතක් මාසා අපි තව 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 නැති ප්‍රශ්න ගොඩක පැටලෙනවා. ඒ නිසා මෙතනදී කල්යාණ මිත්‍රයා හැටියට ඔබ දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් තියනවාද? එම ධර්මයන් විකෘති භාවයෙන් තොරව සමාධිගත කරන කෙනයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතනදී ධර්මයේ විකෘති භාවයෙන් තොරව සමාධිගත කරනවායි කියන කාරණේ විතරක් ගැලපෙන්නේ නැහැ නෝනා. එතන ඒක ප්‍රධානම සුදුසුකම ඒක තමයි. නමුත් යම් කෙනෙක් ධර්මයේ අර්ථයන්ට බාහිරව හැසිරෙමින් එයා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවායි කියන කාරණේ එයා කල්යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. මොකද එයා සමාජයට වැරදි ආදර්ශයන් දෙමින් සීලයේ තුර බරපතල ආකාරයෙන් එලිපිට දුර්වලභාවයට පත් වෙමින් සූත්‍රගත දේශනා කරනවායි කියන කාරණේ අර්ථවත් භාවයට පත් වෙන්නේ නැහැ. දොර සැබෑ කල්යාණ මිත්‍රයා හඳුනාගනිද්දී තමන් යම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර අර්ථවත් ධර්මය දේශනා කරනවා නම් නිවැරදිව ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන යන කෙනෙකුත් වෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන. ඒකද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සූත්‍රගත ධර්මය නිවැරදිව දේශනා කරමි. ඒ දේශනා කරන කෙනා කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ තායිලන්තේ කියලා අපිට එයා කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම නිවැරදිව දේශනා කරමින් උන්වහන්සේ කියනවා නම් මාළු කෑල්ලක් වැළඳුවොත් අහවල් අපායට යනවා කියලා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. මොකද ඒවා නිසා බරපතල මිත්‍යා දෘෂ්ටික භාවයන් සමාජය තුළට කාන්දු වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය මංගයක් ඔබේ සැපේ උදෙසා ඔබ දුකටපත් වෙච්ච කෙනෙක් නම් ඔබ සැපවත් නව වසරක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර විනය අභිධර්ම ධර්මයන් විකෘතිංගෙන් තොරව දේශනා කරන ඒ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත එකතු කරගන්න උත්සාහ කරන්නා වූ මහා සංඝරත්නයයි නෝනා කල්යාණ මිත්‍රින් හිටිය අපි දකින්නෝ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් නිරේතුරුව ඔබ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්න. මොකද සිංහල බෞද්ධ ජනතාව කියන්නේ සරණක් ඇති පිරිසක්. සරණක් නැති පිරිසක් නෙමෙයි. අපිට සාස්තුන් වහන්සේක නමක් ඉන්නවා. උන්වහන්සේ දේශනා කළා වූ ලිඛිත ධර්මයක් තියෙනවා. ඒ ධර්මය පවත්වාගෙන යන ධර්ම මාර්ගයේ ගමන් කරගන්න සුන්දර ආර්ය සංඝරත්නයක් ලෝකේ වැඩ ඉන්නවා. එන ධර්මයේ සම්දිට්ටිකව ධර්මයක් ජීවමානව අපේ ඇස් ඉදිරිපිට මේ මොහොතේ තියෙනවා. එනිසා ඒ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් දකමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය දකමින් තෙරුවන් සරණ පිහිටන්න වෙනවා. දෙවෙනි කාරණය තමයි මේ සමාජයේ තුල මේ සියලුම ප්‍රශ්න මතුවලා තියෙන ඕනා කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වීම. කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වෙන්නේ තෙරුවන්ගේ කෙරෙහි සද්ධාව දුර්වල වීම. තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රභාවේ දුර්වලයි. එනිසා නිරේතුරුව සමාජයේ උත්සාහගත යුතුයි මේ ලැබුවා වූ නව වසරේ කර්මය කර්මඵල විශ්වාසය පිළිබඳ විශ්වාසය ජීවිතයට එකතු කරගන්න ඕන. මොකද උතනදී විශාල දුර්වලතාවයක් සමාජය තුල තියෙනවා.
ඒ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල නිසාම සමාජයේ බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් දුර්වල කරගන්න. හිංසාව ඇති කරගන්නවා, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ඇති කරගන්නවා, ලෝභ, ද්වේෂ, මෝහය ඇති කරගන්න. ඊළඟට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුන